ආයිබෝන් අර වෙන්දා කියන මගේ සොරේ පල්ලෙහාට බැස්සා සංගීතයත් එක්ක දැහැන්ගත වෙලා ඉන්නේ සුපුරුදු වැඩසටහන ටෝක් විත් සුදත්. يعني වෙන්දට කියන්නේ ලොකු පොඩි සොරේ උච්ච සොරේකින් අපිට මම කියන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න රහුමාන්. ස්තුතියි මම ගෞරවයෙන් දෙන එක. දිනේෂ් සුභසිංහ මල්ලි ඇත්තටම ආදරණීය අයව ආදරණීය කම විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවේ සම්මානනීය සංගීතඥයෙක්. ඒ කියන්නේ ගී ඔයාගේ හඬ ඔයාගේ සංගීතය අපේ හදවත් තුල කාවැදිලා තියෙනවා. මම දන්නේ මගේ මේ පපු ගැටේ තියෙනවා. ස්තුතියි. ඒ නිසා ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා ආයිබෝන් කියලා. ආයිබෝන් मल्ली वाटर आई पार नम की मल्ली मन को पटांगण के लिए अमार हितागर मे इतर वागर कथागर दे वाल तीन मल्ली मम दी लंका मुनियम हो बाने को उपरीम एक विधि बाधने करवा मन दख ඒ කියන්නේ පළවෙනි තර දෙන්න පුළුවන් එකට අනිත්යට පල්ලයට දානවා නෙමෙයි ඒක පුදුමාකාර විදිහට ඔයා විඳිනවා කොතන ගියත් ඔයාට අදාළ නැහැ තැන කොතනද කියන්නකෝ ඔයාගේ රසවත් දේවල් කොතනින්ද පටන් ගන්න පටන් ගන්න එක තමයි වදිනවන පොඩි ඉංගියක් ඔයා ඇවිල්ලා ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක ඔයා ඉන්නවා කේම රස මාස්ටර් එක ඉන්නවා රහුමාන් සංගීත වේදිකාවේ ඉන්දියාවේ ඉන්නවා අර එන හිට ඉස්සෙල්ලා මොකක්ද උනේ කියන්නේ ඔය එතකොට යම් කිසි ශේෂ්ත්‍රයක අලුතෙන් එන කෙනෙක්ට හෝ සමහර මනස බ්ලොක් වෙලා තියෙනවා නම් එතන ඇරේ සමහර මම මුලින් ඒ කියන්නේ අම්මා තාත්තාට තාත්තම නාවික හමුදා වාදක මණ්ඩලයේ හිටියා ඉඳලා ඊට පස්සේ ආ ව්‍යාපාරික ලෝකෙට ආවි මේ වුණාන් පස්සේ ව්‍යාපාරික ලෝකෙකට ඇවිල්ලා ඊට පස්සේ කොහොම හරි මම මියුසික් පටන් ගන්න කාලේ म्यूजिक गेन विश्वास पौले नति खाले आवे इतने वकवाणु गुड एग्जाम से अणु हतरा उपहवेदी आप की अदीन रियलिटी रेल वाले वील्लत्न म्यूजिक वे जोब जीवत्न पुल अंदे प्रश्न का तिब्ब एक मट मुखदू एक मेम कुल शांत पीतृ विद्यालय आना गुरतमय इक मैं इसम चित्रकारी इतने पास चित्र गुर्तमाटे नपुरुगे नपुर होंमवर्क अभी बेला पैगा सील अभी पड़ी लाइन या मचा म्यूजिक टीचर कि असर बहिंडे मचा अभी तीन वाला हंगिंडरा सोरे अद्यान मत सिंगर का इंकोना यंगल होंम के कुमार कट्टी पैन पैन म्यूजि इन कुमारी प्रायोगिक परीक्ष ने आवाले वाले टीचर की ना सर्फी नायक कतर दुना दंग आट मेक करो मेक मनसा करना एक दवास मैं तुम्हें सोरटी का पेन लगिया इतने समंत अमर जीव गुर्तमात जानक दिशा नायक मैं गुर्तमे एक दवास मैडम एक दवास मैं सोरटी का पेन सा टीचर पेन लगिया शुद्ध सोर गया मेम तीन मेम इतने खाल वे मैं तेन देंगे अभी सारे ओ सर्द मैं तीरना अम्मा मित्र मेम अत मेम सर्दी मैं तेरे अंदर मैं दवास उदय इंदा पुड प्राक्टिस करना हवस मट इतना संगीत मन म्यूजिप मगे ज्ञाति सोयरा रोहित रोहन जयश्री डॉन चर्मन मगे ज्ञाति सोयरा पार्टी वाले गिदर से नोएल राज सिंकर मम बलो आप पोड़ा लोकोटी कम से मट एक ऐकन मटे ओन आवा तिब्बे अब एग्जाम से अणु हतरे अणु पहे मट होगा इट पास मम टीका दवास मस या प्राक्टिस कर लेते वायलिन पोडक मल्ल मगे मगे सहोदर क्रिकेट क्रीडगे अद्दीन अवसर अंत क्रिकेट कोच करना या तो मैं इसल वायलिन कर मट दहन मट तीरना मट गहन पुड़वा मट मट तेरना मट पुड़वा गहन गिला अंतर पल दस मगे स्ट्रिंग खड़ला कुमारी तरह मम वैल स्ट्रिंग दागन बे गुरु रेख वागे कुमारी
මට මම ස්කෝලේ ගිහිල්ලා වයලින් එකක් හොයාගෙන ගහන්න ආරම්භ මම ඊට පස්සේ සර්ට කිව්වා මාස 3ක් විතර ගහද්දි මට දැන් සරත් අහු වෙනවා හොඳට වදිනවා මං කව මට ගුරුවරයෙක් වාදින ඊට පස්සේ තමයි එතුමා මට සම්බන්ධ කරලා දුන්නා එවකට ඉඳපු ලංකාව දැකපු අතිශය දැවැන්තම ගහන්දරුවෙක් බී වික්ටර් පෙරරස ඔව් ඉතින් එතුමා ගාවට ගියා මම එතුමාගේ අවසාන ගෝලය ඒ කියන්නේ එතුමා අභව ප්‍රාප්ත වුණේ අවසාන පන්තිය ඊට ඉස්සෙල්ලා මේ කලේ ඒ දවසේ අනු හතේ මට මතකයි මට අන්තිමට කරපු ක්ලාස් එක පස්සේ තුමා දොර වහනවා මොකද මම අපි පොලිමි ගිහින් මම ටික කට්ටි පැනලා එහෙමනේ යන්නේ ඒ කාලේ ඒ ලෙවල් කරන කාලේ එතකොට මේ බංකුවේ ඉඳන් ඉඳලා අන්තිම ලෙසන් එක තමයි මම ගන්නෙ ඊපස්සේ මේ වැහුවා වැහුවමයි උදේ උදෑසන මම පාසල් යනකොට මට වාහනේ යන්ති ඒ කියන්නේ අපි ගිය අපි පාසල් රථයක ගියා ඔක්කොම එකතු වෙලා බස් රථයක් වෙනවා අපි ඔක්කොම ස්කූල් බස් එක යනකොට රේඩිය එකේ ඇහෙනවා ඊයේ රාත්‍රියේදී බීක්ට පෙරලා හරිම ෂොක් එකක් වගේ ලයිෆ් එකට ආවා. ඒතර කේබ්ලස් පාස්වර්ඩ්. ඇයි පස්සේ දැන් ඊට පස්සේ කොහමද ස්කෝලින් අවුට් වෙනකොට ගෙදරට ඕන වුණා මාව Billos within 5 minutes hair color for men and women. Keratin Satkare samagin his accessibility swabhavika kalubayak. Billos hemadama taruna penumakata. Iti check karanna. මොකද සංගීත ගැන විශ්වාස කරේ නෑ වෙද්දි තාත්තා පොඩක් ව්‍යාපාරික ප්‍රශ්න තිබ්බ තාත්තට තාත්තා රට ගිහිල්ලා හිටියා අම්මා කෝ නීතිය ගැන මං කෝ ඉතින් ඒක මට මම ඒ ලෙවල් කරනකොටත් මට මම සංගීත ක්ලාස් එකේ තමයි ඉදී ඒව ඉවරලා මම කොමාරි මගේ ඕනාවෙන් මං හෝටල් වල කැල්ප්ස් ගහන්න ගත්තා ගාලා මේ රාත්‍රී සමාජ ශාලාවල දැන් සෙල්ලම් කරනවා සින්දු අල්ලගෙන ගිහිල්ලා කරලා කොහොමරි රෑට බොන පබ්ස් වල හෝටල් වල තියෙන සංචාරක හෝටල් වල මම ගිහිල්ලා පැයක් විතර ෆ්ලූට් එක ගහනවා ඊට පස්සේ ගිහිල්ලා බුෆේ තියෙන තැන් වල ප්ලේ කරනවා ඊට පස්සේ රෑට යනවා ක්ලබ්ස් වගේ තියෙන ඒවා ප්ලේ කරනවා ඔහොම තමයි කරේ ඒ කරන ගමන් මම කොළඹට යනවා ඉගෙන ගන්න ගුරු රුහාගෙන් මට ඒ වෙලාවේ උදව් කළා හෂිනි හල්පේ අශෝක ජයවර්ධන ආනන්ද දාබරේ වගේ ගුරු රුහාගෙන යනවා මන්ද ඒත් මම संबंध එතකොට මට කිව්වා මම කොළඹ කැම්ප මේ එන්න රෙකෝඩින්ග් එකක් තියෙනවා. ඒ කාලේ කසන් කල්ලාරත් ප්‍රසිද්ධ නෑ. කසන්ලා බෑන්ඩ් එකක් දාන්න ලෑස්ති වෙලා ඉන්නවා. දැන් මමත් ඔයගොල්ලෝ සම්බන්ධ නම් මීගෙ මිනිලා කොළඹ ගිහිලා මාලි බුලසිංහල මාත්මිය නැති වෙලා ඒ වෙලාවේ. එතුමගේ අභව ප්‍රාප්ත වුණාන් පස්සේ උතන යාළුව සෙට්ලා දැන් රෑ ඔය පටිගත කීපට එන්න කීප දවසට රෑ ඉස්සෙල්ලා දවසේ රෑ මම කසන්ලා ගෙදර. ඉන්ද්‍රචා වාවේ අද ඉන්න රුක්ෂාන් ගුණවර්ධන අද මහාන වෙලා ඉන්නවා අද ස්වාමීන් වහන්සේ නමක් විශ්වපර්ණ යාපුවා දැන් අද මම සමාහිත ස්වාමීන් වහන්සේ කියලා කවුළුපියන්පත් එහෙම සින්දු හැදුවේ ඒතර ඔය අනන්තයට යන දිගේ පාරය දිගේ එහෙම සැක්සෆෝන් ප්ලේ කරත් වෙකේනා උන්වහන්සේ අද මහාන වෙලාවේ මේ වෙලා ඉන්නේ ස්වාමීන් වහන්සේ නමක් කියලා ඉතින් ওই සෙට් එකම ඉන්නකොට මේ මං උදේ පාන්දර නැගිටලා දිනයක් කොහෙද යන්නේ දැන් අහනවා මං කිව්වා මේ මාද මට මම රෙකෝඩින් එකට යනවා කාගෙද මම ස්ටැන්ලි පීරිසන් කිව්වා ඒ ඊතර සභාවේ ඔක්කොම නැගිටා මුවා ඔබ ස්ටැන්ලි පීරිස් රෙකෝඩින් එකට යනවා ඒ කියන්නේ ඒ කාලේ අපිට ඔය අද ශේෂ්ත්‍රය අපි මේවට ආවට ඒ කාලේ හිතන්නත් බැරිද මම බොරුවක් කිව්වේ මට එන්න ගියේ ස්ටැන්ලි පීරිස් ප්ලේ කරන්න ඕනේ නෙමෙයි එන් ඇවිල්ලා මගේ රෙකෝඩින් එකක් බලන්න එන්නකෝ කියලා එදා කිව්වේ දැන් මං අතන හෙන පුරුවක් කිව්වා මං දන්නවා දැන් හවස මට ගෙදර ගියොත් ඔක්කොම මාට් වෙනවා දැන් මම ආයි යන්න බෑ ඔය පැත්තේ ඒ උන්ට ඔක්කොම නිවුස් එක එනවනේ නමුත් මම හිතුවා බොරුව කමන්නෑ කියලා ගිහලා ගියා නිකෝ ස්ටුඩියෝ එකේ ගිහලා වයිල්න් එකත් අර එතන එන්ට්‍රන්ස් එකේ හංගන්න දැලක් තියෙනවා නේ හංගන්න නෙමෙයි මං ගියා මට තේරුණා එතන තියලා යන්න පුළුවන් තියලා මම ඇතුළට ගියාම සැලවිස් තුමා ඉන්නවා අදාවල මං කෝ මේ ආවා බලන්න මේක මේ ගිනාවලින්නේ මං කෝ මේ ගිනාවර අතන තියලා අරේන 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 නිකලා මම ඉඳුවා එතකොට එවකට ඉඳපු ඩිඩි ගුණසේන මහත්මයා මගේ මම ඉගෙන ගන්න කල්නි පෙරර මහත්මයා සනස් සතිසන්ද්‍ර අජිත් ජයවීර හිටියා තව ෂෙල්ටර් එක තව දෙවන්ත හෙට් එක 6 දිනක් විතර එතකොට එහා පැත්තේ වීහෙම පාල පෙරර මාස්ටර් විජේ රත්නන්දුක මනෝජ් පීරිස් මහින්ද බණ්ඩාර මිල්ටන් පීරිස් රාජු බණ්ඩාර බේස්ට් එකේ සුරේෂ් මාලියද්දලා කීබෝඩ් එක අදම කරවලා අදම තාම දෙවන්තේ ටික ඉන්නවා ඉතින් මමත් බය වාඩිලා ඉතින් අනේ එදා එතුමාට යනකොට එතුමාගේ අතින් දැන් මේ ඔකෙස්ට්‍රා එකේ බජට් එකට මම ඉන්ක්ලූඩඩ් නැහනේ එතුමාගේ අතින් මට මුදලක් දුන්නා ඒක හරියම ජීවිතේ එතනින් තමයි ඊළඟ ඔක්කොම පටන් ගත්තේ කතන්දර අපි මේ තව ගීතයකට යන්නේ මොකෙන්ද කොහොමද වාගාව තියෙන විවිධ සංගීත බාන ඕකේ කොහොමද අපි යන්නේ
අපි යන්නේ මේකෙන් යනවාද වෙන සංගීත භාණ්ඩයක මේකෙන් ඕන නම් තව එකක් අහවට යන්න පුළුවන් හා චැන්ලි පීරිස් මහත්මයාම හදපු බල රසවත් ගීතයක් ගහමු එතුමා ගැන කතා කරමු එතුමාගේ ආත්මයටත් පින් පිණිස right sure 1 2 1 දිනේෂ් පල්ලි ඔයාගේ ඔයාට මියුසික් කියන එක එන්නේ අමුතු ආකාරයෙන්නේ සාමාන්‍ය වාට මම දන්න විදිහට ඔයත් එක්ක කතා බහ කරන්න තියෙන විශේෂයෙන් කතා කරේ මගේ අලුත්ම නාට්‍යයේ ටීචර් මගේ සංගීතය සපයන්නේ ඔයා ලොකුම අභියෝගේ ලොකුම අභියෝගේ ඔයාට අර දැන් මට කිව්වා අර කුරිනාරේ කුරිනාරේ මොකද ෆිල්ම් එක අපේ හොගාන හොගාන පොකුනේ ඒ ගීත කණ්ඩෝන්ට මෙලඩිස් ආපු විදි ඔඩක් රසවත් අපේ හරි ආසයි දැනගන්න අර ඔයාට ඔයාට හදිසි බරක් හැදේ ඒක මට කියන්න මල්ලේ ඒක හරි ඒවා ඉස්සලම මේ මුලින්ම ඔකේ පරිගත කිරීම කරේ මේක අර අපි කරේ පේන කිරියාව හඳේ ඉන්නවද සොයන්න මිනිස්සු එකමත් කාලෙක හඳර ගියාලු ලොකු රොකට්ටුවක් හදාන හඳට ගියාලු හඳට ගියාලු හඳට ගියාලු මූද උඩින් නැස මැදින් හඳර ගියාලු ඕක මේ මුල් මුල් වචන ටික ඉන්දික ෆර්නන්ඩෝ සහෝදරය මට එයා ඔස්ට්‍රේලියාව ඉඳලා ඒවලා තිබ්බා මේ මම එයා කතා කළා මට මම වාගේ සිරි සිරිමල් කියන කෘතිය බැලුවා මං සුනිල් කොස්ට මහත්මයා එක කරපු හරිම ලස්සනයි ඒ වකවානේ ගිය හොඳ නාට්‍යයක් මම වාගේ මියුසික් වලට ආසයි මම මෙන්න මේ වගේ වැඩක් කරනවා හොගාන පුකුණ කියලා කියලා ඔය පද රචනේ ඒවලා දේවා මට පද රචනේ දැක්ක ශනිග මේ නිකම් වචන ටික දැක්කද රැට පේන කිරිය වාව එකපාර මොකද ඒ සමහර වචන තියෙනවා මේ විශ්වය ඒ වචනේ දැක්කම විශ්වය අපිව ඒ කියන්නේ සමහරට අපිව මේ ලෝකෙට එවලා තියෙන්නේ ඒ තනු හදන්න වෙන්න පුළුවන් ඒක ඒ කෘති කරන්න හැම කෙනෙක්ටම පවරපු රාජකාරියක් තියෙනවා මම මම විශ්වාසන්නේ ඉතින් ඒක ආවා ඒක මම අරපුවම ඉන්දියක් කැමති වුණා හැබැයි එයා එතකොට ටිකට් එකක් අරන් ලංකාවට එනවා ඊට පස්සේ අපි ඔය රත්නහමඳුරන්ගේ සදාම් සේවනත් එක්ක මම සම්බන්ධයි ඒක කෙරෙනවා මේ රටේ කියන්නේ මේ සංගීත ඔය කලා කටයුතු වලට වෙනම පැත්තක් එතන තියෙනවා ඉතින් ගොඩක් දේශීය කලාව එක්ක යන ගමන එතනදී අපි එකතු වෙලා මං කිව්වා ඉන්දිකා එනං එන්න මෙතනදී කියලා එයා මට පොඩි පොඩි ඔල්ටරේෂන්ස් කිව්වා මෙලඩිකේ ඔහොම කරලා පටන් ගත්තා ඊට පස්සේ ඒගොල්ලෝ එක ෂූට් කරා ඊට පස්සේ ෆිල්ම් එකට ගියා කරලා ඉවර වෙලා
දැන් දවසක් දැන් ගිනා ඔක්කොම මේ ඔඩියෝ ටික මේ මේක එඩිට් කරලා මට එව්වා. දැන් ඒක කරලා ඉන්දික ගිහිල්ලා තියෙනවා දැන් ඕස්ට්‍රේලියාව ඉගෙන ගන්න. අය මොනෂල් ඉගෙන ගත්තේ. ඊට පස්සේ මම දැන් මේකේ හදලා මියුසික් ටික ඇරියා. ඒ කිව්වා මෙන්න මම දැක්කා ඔයා මතු කරගෙන තියෙනවා සද්දයක්. මට ඕන ආයි වාව හැමදේම කියලා ආයි ටිකට් එක ගන්න ලංකාවට. මේ දෙවෙනි වාර. ඇවිල්ලා දැන් මුන්න සුඩි එකේ සති දෙකක්. උදේ පාන්දර ආයෙනවා රෑ යන්නේ. ඉන්දික වෙන්නන්ට කියන්නේ ඇත්තටම මහ විශ්වකර්ම අධ්‍යක්ෂකවරයෙක් මම දැකුවා. මට කිව්වා මේ ට්‍රැක් එක ගලන්න. මෙක් ගලද මම බලලා මෙයා කවුද මට කියන්න මං ගහලා දිනවා ගලවන්න කියලා එයා සමහරලාට ගලවලා මට පෙන්වන්න ගත්තා දිනේෂ් මෙන්න මෙතන යම් ෆිල්ම් එකේ මට තේරෙනවා මෙයා එතන මම මගේ මෝහය මමට නෑ ඇත්තම කිව්ව මම ඩිරෙක්ටර් කෙනෙක් එක්ක වැඩ කරනකොට ඒ ඩිරෙක්ටර් සැටිස්ෆයි වෙලා ගෙදර යනකම් මට එයා එක තර්ක කරන්න මගේ නෑ කිසිම දෙයක් මං එයා කියන විදිහට හිතන්න ගත්තාන් පස්සේ දැන් දවසක් කැලණියේ තැනක කිව්වා අපි මේ මං කිව්වා ඉන්දිකයි මේ මූදත් එක්ක අපිට ප්‍රශ්නයක් තියෙනවා නේද මේ මූද තමයි මේකේ සබ්ජෙක්ට් එක මූදට වෙනම මියුසික් එකක් ගේන්න ඕන මගේ ඔළුවට එන්නේ නැහැ හරි එනවා කියලා අපි සීන් එකක් බලන්න කැලණියේ තැනක එදා තිබ්බේ පොඩි කීබෝඩ් එකක් විතර මහා දර්ශන එනවා අර පළමු තැන දරුවා අන්ද ළමයා කියනවා මේ මූද කියලා මේ වචනේ පළවෙනි වතාවට ෆිල්ම් එකේ මූදක් ගැන ඇහෙනවා මට තිබ්බේ කීබෝඩ් එක විතරනේ මට දෙනවා මේ මොකද්ද භාෂා ස්වරූපයක් මට එනවා නිකන් වචන එනවා මට නිකන් ඒ කීබෝඩ් එක තියෙනකොට කුරිනාරේ කුරිනාරේ ඔක කියුණා කුරිනාරේ කුරිනාරේ ඉන්දිකය වේගෝ මේ ශාරීරිකේ මාල් ලස්සන හැබැයි දිනේෂ් මේ ටික වෙලාවක් ඇද්දී යකෝ මේක අපි පරිස්සමෙන් ෆිල්ම් එකක් අස්ස පාවිච්චි කරනවා ඊට පස්සේ දැන් අපිට මොකද කුරිනාරේ මොකද්ද ඒකට එක පස්සේ ෆිල්ම් එක බලලා ළමෙක් දරුවේ ෆෑන් කෙනෙක් ඇවිල්ලා කියනවා අයියා මුළු ඒ පළවෙනි දර්ශනේ ඉඳලා මේ කුරිනාරේ කියන්නේ මොකද්ද කියලා ප්‍රශ්නයක් ආවා මොකද මේ ෆිල්ම් එක ඇරෙද්දී ඕක නිකන් දාන්නේ නැහැ කියලා මම දැනන් හිටියා අන්තිමට අන්ද දරුවගේ වතුර ටික මේක දනිස්සේ වදිද්දි ඒ ෆීලිං එක තමයි කුරිනාරේ කිව්වා ඒ කියන්නේ ඒක ඊට පස්සේ මම හිතුවා දැන් මේක उपतिंग अंदर रिकॉर्डिंग इंजीनियर दिलीप वायोकी विनोद मेलपीटी विनोद मेलपीटी ओके हाँ दे इंदिका सारी सारी मामा निगा मूत्र बरगू तिब्बा प्लेन टेक काट मुगिल ब्रेक कर मम्मी थी अर गिला මූත්‍ර මෙයා ගන්න අපේ තැනට ගිහිලා හිටගෙන ඉතින් ඔගලා පිට වෙන අන්තිම ටික රිලැක්ස් වෙන අන්තිම තප්පරේ දිනවනේ මට නිකන් කටින් ගියා ඕ ඕ හෝ ගානා පොගුනේ ඔනෝ ඒක යන්නේ ඉමේජ්ද ඒක ගන්න පොගුනේ ඉමේජ්ද හරි හෝ ගානා පොගුනේ वैडी गाता एक ඒක තමයි. ඉතින් මම හැම වෙලේ කියන්නේ මේ මියුසික්
කියන්නේ මේ සබහා සබා දහම මේ මේ මෙතන මේ 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 අපි දෙන්න ඉන්න මේ මෙතන තියෙනවා මියුසික් මේවා මේ මේ ෆ්‍රීකවන්සි අල්ලන්න අපිට ඉක්විප්මන්ට් නැහැ මෙතන තව මොච්චර වෙනවා ඇද්ද දැන් මෙතන තව වාහනයක් යනවා ඇති මෙතන තව වෙන දිවිවරු යනවා ඇති වෙන අපිට අහු වෙන්නේ නැති පැරලල් වර්ල්ඩ් එකක් මෙතන යන්න පුළුවන් මොකාගේ ගමන් ගමන්නේ මෙතන දේශපාලකයන් යනවා ඒක හරි කරද ඇතර මම සෑම විට දකින්නේ මේ තනුව කියන ඒවා හෝ අපි හදන නිර්මාණ මදුර තනුව ඒවා ඒවා මම හිතන විශ්වය මොකක් හෝ අපේ කර්ම මේකකට අපේ මොකක් පින් ශක්තියට හරි මොනාරි එකකට මේ ලෝකෙට අපි දෙන්න ඕන දෙයක් විදියට අපෙන් කරනවා මිසක් මම විශ්වාස කරන්නේ මේවා අපේ මේ තනුව හදන්න මේවා මේ මගේ මේවා මගේ මම මේමයි මියුසික් හදන්නේ මම මේමයි මම මේම පොරක් टेलीनाट्य पटंगण मेहमे मुहूर्त क्रियात्मक මේක කොළඹ හත නෙමෙයි මේ නරඹන්නේ වාගේ කෘතියසෙන් දැන් ගාවේ කඩ වණ්ඩින මොකද්ද තියනද ලලලම් තරලලි ලාතිරි තලලලලලලේ ලලලයි ලලයි ලිලයි ලලලලි ලලලලලල ලලලලලි ලිලයි ලලලලි ලලලලලල ඉතද ලලලලලලලලලලලි ලලලල ඔනෝ මොකද්ද අර අරින වදද අපි හරිම ඒක හරිම හරි ගම් ඔහමින් මං ගණන් ඉන්න දැන් හරි මගේ ඉල්ලීමක් තියෙනවා රාවණා හත් මේක ලංකාවේ මන් දන්න විදිහට ප්ලේ කරන්නේ ඔයා විතරයි මම දන්න විදිහට ප්‍රොෆෙෂනල් විදිහට මම විතරයි Billos within 5 minutes hair color for men and women Kirtin Satkare samagin kisa kiswalata swabhavika kalubayak Billos hemadama taruna penamakata me maatha bhavite 1930 gana wala habai MGPR ra liyapu geetha shikshana pothe meka gana sandahan thibba meka me lankawata aiti bahandaya lankawata aiti ekak ravana me mitth ekat ekka eke ravana kavadari attawi kiyana viswasaya mama thinna ravana kiyana kena negative kiyana eke negative kiyanne me yage adumathara me visri vibhutiya loka lankawata denei loka දැනේ කියන එකේ ඒ විශ්වාසය මම ඉන්නා මොකද මම කාලෙක ඉඳලා 2007 ඉඳලා මේකට සෑහෙන සටන් කළා මේ වාද්‍ය භාණ්ඩය. ඒ කියන්නේ 2004 න් පස්සේ මූද ගොඩ ගැලුවෙන් පස්සේ සුනාමි කාවෙන් පස්සේ රාවණ ගැන ලොකු මේකක් ආවා මට හිතනවා මූදෙන් පණිවිඩයක් ආවද කියලා. මූද ගොඩට එනවා කියන්නේ ලොකු ভাইබ්‍රේෂන් එකක් ආවා වගේ. දැන් පස්සේ රාවණගේ ෆයිටින් මෙතඩ්ස් ගැන කතා කරන අය, රාවණ විද්‍යාව කතා කරන අය, පත්‍රවල ඉඩ හම්බුණා, මීඩියාවල ඉඩ හම්බුණා, ඔහුගේ තාක්ෂණය ගැන කතා කරන අය, ගුවන් මේක ගැන කතා කරන අය, ඔහුගේ වෛද්‍ය විද්‍යාව කතා කරන අය, මියුසික් ගැන කතා කරන අය එතකොට මේක ඒ වෙද්දි ඉන්දියාවට අයිති වාද්‍ය භාණ්ඩය 2007 දී ඒගොල්ලන්ට අයිති ඔව් ඒගොල්ලන්ට තමයි ඒගොල්ලෝ තමයි ප්ලේ කර කර ඉතින් ඒ වෙලාවේ ඔක්කොම තිබ්බ සයිට්ස් වලත් මේක ඉන්දියන් ඉන්ස්ට්‍රුමන්ට් එකක් විදිය තමයි වැඩිපුර කිව්වේ හැබැයි මට පොතක් හම්බුණා බ්‍රිජට් හල්පේ ගුරුතුමිය ලබා දුන්නා 1900 ප්‍රින්ට් කරපු එකක් ජෝන් බ්‍රොඩ්හවුස් ලීප් එකක් ද ඉලස්ට්‍රේටඩ් හිස්ටරි ඔෆ් වයලින් ඒකේ 1900 දී ඒගොල්ලෝ ජර්මනියේ පබ්ලිෂ් කරලා තිනවා මේ ඉන්ස්ට්‍රුමන්ට් එක ලංකාවට ඉන්දියාවට දෙකටම අයිති කියලා ඊට පස්සේ මම මේකට ඉන්දියාවෙන් අරන් ඇවිල්ලා මම මේක හැඩ විනාශ කරලා මට මේකට මේකේ මුල් වාද්‍ය භාණ්ඩය ලබා දෙද්දී මට අමිල දිල්හාන් කියන සහෝදරයා තමයි මුලින්ම ලබා දුන්නේ ඊට පස්සේ ඉන්දියාවෙන් තමයි මේක ගත්තේ මේක හැඩේ වෙනස් කරලා මම ලංකාවට අයිතියක් ගත්තා ඊට පස්සේ අද අයිතිය ගත්තේ මම මේ
මේක ප්ලේ කළා මම පබ්ලිෂ් කරා ඒක එක එක මේ සයිට්ස් වලින් ඇවිල්ලා මම ප්ලේ කරා මම සංස්කෘතික අමාත්‍යාංශයෙන් සපෝට් ගත්තා ඊට පස්සේ දිල්ලි ටයිම්ස් පත්‍රයෙන් ඒ කියන්නේ පීකේ බාලචන්ද්‍ර මහත්මයා සහ ඉන්දියාවේ ආටිකල් 4ක් 5ක් ගියාම ඔයාලට මොකද්ද මේකේ අවශ්‍යතාව කියලා දිල්ලි ටයිම්ස් එකෙන් ආවා ඒක ඒවට මම ප්‍රකාශ කරගෙන මේක මේ ලංකාවටත් අයිති කියන මතෙත් එක්ක මම මේක දිගට ගෙනිච්චා මට රාජ්‍ය සපෝට් ලොකුවට ආවේ නෑ ඒවට ඒ අපේ ඒ යතින් සුපිරි ඔව් ඔව් ඒක උඹලට අග්ගාලා ඉතින් ටයිම් සපෝට් එක නෑ ඒවකට ඒගොල්ලන්ට තේරුන්නේ නෑ ඒ දේ ඒවකට තේරුන්නේත් නෑ ඔව් ඒක ගෞරවය මේක මට ඕන නැවනේ දැන් මගේ අපේ තාත්තා ඉස්සර කියනවා මේක කතාවක් තියෙනවා මේ ලංකාවෙන් තමයි මේ වයලින් එකේ ආරම්භය වෙලා තියෙන කියලා එහෙම කී කී හිටියා ඉතින් මේක තමයි ලෝකේ පැරණිතම අලුවකින් වැයු වාද්‍ය භාණ්ඩ දෙකකින් එකක් මේක එකක් අර මං ගෙනල් තියෙන අනිත් ඔහු එක දැන් එතකොට මේකට ඉන්දියාවට අයිතියක් නැද්ද දැන් මේ නැති නෝ දෙනවා යාලක් තියෙන දැන් මේ මෑතක මම සම්බන්ධ වුණා ඒගොල්ලන්ගේ එන්සයික්ලෝපීඩියා එකක් හදනවාද ඒකට මෙහි තානාපතිතුමා දිල්ලි තානාපතිතුවරු ගොඩ දෙනෙක් සම්බන්ධ වුණා ඒගොල්ලෝ රාවණගේ පැත්ත ගැන දැන් ලියනවා ලෝකෙට ඒ කියන්නේ දැන් මෙතෙක් තිබ්බේ වහල්මිකීගේ පැත්තෙන් රාවණ මේ සීතා උස්සන් ආපු මේ හොරෙක් විදියටනේ නමුත් රාවණගේ මනුස්සත්වය පිළිබඳව දැන් ඉන්දියාව ලියන්න පටන් ගත්තා මම මේ මොකද මේකේ මම කරපු එකේ ආපු ගෞරවය තමයි දැන් වෙබ්සයිට් ලෝකේ තියෙන ප්‍රධාන විකිපීඩියා පිටු වෙබ්සයිට්ස් එතකොට එන්සයික්ලෝපීඩියා සහ ගොඩක් තැන්වල මේක ගැන මේක ලංකාවටත් අයිති වාද්‍ය භාණ්ඩයක් කියලා කියනවා ඕ මේකෙන් මම කරපු රිසර්ච් වල මම බුදුරජාණන් වහන්සේගේ ජීවන චරිතය අරගෙන කරා ඔරටෝරියෝ කියලා කන්සෙප්ට් එකකට කෘතිය. ඒක මම මෑතකදී ඇරිසෝනා විශ්වවිද්‍යාලේ PhD ක්ලාස් එකේ නන් වෙස්ටර්න් කෝරල් කියලා ඒ සබ්ජෙක්ට් එකට මගේ මියුසික් ස්ටඩි කරා. ඕ ඇරිසෝනා විශ්වවිද්‍යාලේ. ඒගොල්ලෝ මට සහතිකයක් උත් එවලා තිබ්බා. ඒක තමයි මම ඔයාලට මගේ මම කියන්නේ ශ්‍රී ලංකාවේ බිහි වෙච්ච රහුමාන. ඔයා දැනුමින් පොසත් ඔයාගේ වින්දනීය පැත්ත හැම දෙයකින්ම පොසත් තමයි දිනේෂ් සුභසිංහ කියලා කියන්නේ. මම ආරාධනා කරනවා සමන් මල් පියල්ලේ නැත්තම් ගීතේ කොටසක් ගන්න. ඔව් කොටසක්. වැඩි ට්‍රයි එකක් දෙන්න. ස්තුති හදිසි කියන්නේ ශනිකෙන් ඉල්ලලා ඒකේ පොඩි පොඩි අඩුපාඩු වෙනවා ඉතින් මේ ඉන්ස්ට්‍රුමන්ට් එකේ බල බල ගහන්නත් බෑ ඉතින් මේවා ස්වර පේන්න දෙයක් ස්වර නෑ ස්වර තියෙනවා ස්වර නැහැ ඉතින් මේක ඇත්තට වටින්නේ අපි අය ගොඩක් අය දන්නේ නෑනේ මේ වැඩසටහන කරලා හරි මේම දෙයක් දකින්න සැලැස්වීමත් ඇත්තටම අපේ දරුවන්ට විශේෂයෙන් අනාගතේ බාර ගන්න ඉන්න මේ රටේ දරුවන්ට මෙහෙම දෙයක් මාධ්‍යයෙන් පෙන්වීමත් මම හරි හරි සරල දේවල් තියෙන ඉතින් මේ පොඩි මේක නම් එළු හැමකින් හදනවා කියන්නේ මේක බට
මේ ගුඟරු කියලා කෙන්දි జాතියක්. හැබැයි ඉතින් මේ සරල දියස්සේ හරි අමුතු රහක් තියෙනනේ. හරි මේ පැත්තත් එකේ හරිම ඩීප්. සීයක වයිද? හරි ටික ලා කරා එක වැගෙන අපි හරිම ඩී වෙන හොඳයි එන අද මේ වැඩසටහන අපි මෙසේ නිමා කරනවා මල්ලි වාට ගොඩාක් ස්තුතියි අපිට කාලය වෙන් කරලා දුන්නට මල්ලි තාරක මල්ලි වාටත් බොහොම ස්තුතියි ඇරන් තාරක අපි මේ වැඩසටහනේ දිගුවක් හැටියට දෙවෙනි වැඩසටහනත් කරනවා මෙතනම මොකද දැන් පැය භාගෙට වැඩිය කාලයක් ගියා අපි අය බලන්නේ හැමුණොත් තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා ඉතින් ඒ නිසා නෝරදවාම ඊළඟ වැඩසටහනත් ඔගොල්ලෝ බලන්න හැමෝටම ජය ජය මේවා ලස්සන ගීතයකින් නිමා කරමු 1 2 3 4